හොඳයි අපි සම්බන්ධ කරගමු විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහත්මයා ගේ අදහස මොකක්ද කියලා අපි අහමු අපිට සම්බන්ධ කරලා දෙන්න එතුමාව ඔව් වෛද්‍යතුමා ඔබතුමා කතා කරන්න සුතිය ප්‍රියංකර වෛද්‍යතුමනි සුතිය ගැනීම තියෙන මේ මට මේ ඔබතුමියගේ ඇත්තට මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ පසුබිම ගැන මට දැනගන්න ලැබුණේ නැහැ. නමුත් මට ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳව ඔබතුමින් ප්‍රශ්න කිහිපයක් අහන්න තිබෙනවා. ප්‍රාථමික අධ්‍යාපනයේ මම විතරයි මම ගැන පොඩි හැඳින්වීමක් කරන මම අධ්‍යාපනය අතර තියෙන සම්බන්ධතාවය මම සාමාන්‍යයෙන් අවුරුදු 3ක් ඇහෙනවනේ මම කියන දේ. ඔව් කැහෙනවා ඩොක්ටර්. අවුරුදු 3ක් මම මේ ජාතික අධ්‍යාපන කොමිසම් සභාවේ සමාජික කේට වැඩ කළා. ඊට ප්‍රථම වෛද්‍යවරුන් 5 දෙනෙක් එකතු වෙලා නැනිටරුවේ තිරුකුණ මිනිසෙක් කියලා පොතක් කියවලා ලංකාව වටේම සම්බන්ධන රාශියක් තිබුවා මේ ලංකාව අධ්‍යාපනයේ තියෙන අර්බුදය සහ ළමයාට අධික ලෙස බරපැටලීම පිළිබඳව අපි මගලගේ පම්පස්සේ පොත පිළිබඳව පොතේ පිටපතක් තියෙනවා. එතකොට ප්‍රාථමික අධ්‍යාපනයේ මම දකින විදිහට ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ පළවෙනිම ප්‍රශ්නේ ඇතිවන්නේ ප්‍රාථමික අධ්‍යාපනයේ ඉඳලා. අර ඔබතුමිය කිව්ව වගේ විවිධාකාර කුසලතාවයන් දිනු කිරීමට ලංකාවේ ප්‍රාථමික අධ්‍යාපනයේ විෂය සිලබස් එක නිර්දේශය හැදුවට ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන්නේ දෙයි තමයි පළවෙනි වසර දෙවෙනි වසරේ යම් කිසි ආකාරයක විෂය නිර්දේශයේ හැටියට විවිධ කුසලතාවයන් ළමයින්ගේ විවිධ දක්ෂතාවයන් වර්ධනය වෙනට විදිය වෙන විදියට අධ්‍යාපනය ගිනිච්චට තුන්වෙනි වසරේ ඉඳලා පස්වෙනි වසර දක්වා ළමයා සියලුම ළමයින් පස්වෙනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට ලෑස්ති වෙනවා. එතකොට ඒ සෞන්දර්ය අධ්‍යාපනය පරිසර අධ්‍යාපනය ආධ්‍යාත්මික අධ්‍යාපනය මේ සියලුම දේවල් අමතක කරලා දාලා මේගොල්ලෝ යොමු වෙනවා පස්වෙනි ශ්‍රේණියේ ශිෂ්‍යත්වයට. එතකොට ඒ ශිෂ්‍යත්වයට මේ ළමයින් සූදානම් වීමේදී අර පොඩි කාලයේදී අර ඔබ කියන රටවල් වල ළමයින්ට ලැබෙන විවිධාකාර වූ අධ්‍යාපනය නැති කියලා එක තමයි මම දකින්නේ. දැන් මේකට විසඳුමක් හරියට සමහර අය කියනවා පස්වෙනි ශ්‍රේණියේ ශිෂ්‍යත්වය නැති කරමු කියලා. මම හිතන්නේ මේක පවතින සමාජ තත්ත්වයන් යටතේ කළ නොහැකි දෙයක් කියලා. එහෙම කරන්න කියලා විශේෂයෙන් කෑ ගහගෙන අධ්‍යාපන ඇමතිල වෙච්ච අය ඉන්නවා. ඒගොල්ලෝ මාසෙත් දෙකක් යනකොට මේක කරන්න බෑ කියලා අතහැරලා දාන මොකද ඒකේ හේතුව තමයි ලංකාවේ අර මොන වුණත් අර ඉහළයි පිළිගත් පාසල් වලට යන්න යවන්න දෙමව්පියන්ගේ විශේෂ ආසාවක් තියෙන සමාජයේ ඒ තත්ත්වයට තල්ලු කරනවා. ඒකට ඒ තල්ලු කිරීම තුළින් ඇත්ත වශයෙන්ම ළමයින් ඒකට පෙළඹීමක් තියෙනවා, දෙමව්පියන් පෙළඹීමක් තියෙනවා. මේ පෙළඹීම නැති කරන්න ගිය තැන ඒ නැති කිරීමට යන පුද්ගලයා ඇත්ත වශයෙන්ම සමාජය තුළ අජනප්‍රිය වෙනවා, ඒගාගේ දේශපාලන අනාගතේ නැති වෙනවා. එතකොට මේකට විසඳුමක් හිට ඔබ දකින්න මොකද්ද දකින්න විසඳුම කියලා ඔබ හිතන්නේ මේ ප්‍රශ්නෙට? ඔව් ඩොක්ටර් අමරසිංහ මේ බොහොම ස්තුතියි ප්‍රශ්නෙට. ඇත්තට මමත් ඔය ගැන කතා කරනකොට මමත් ඔබගේ මතයට එකඟයි. මොකද පහවසර ශිෂ්‍යත්වය කියන එකෙන් කියන්නේ ග්‍රාමීය විශේෂයෙන්ම කියන්නේ ග්‍රාමීය පරිසරික ජීවත් වෙන දරුවන්ට ඔවුන්ට නගරබද ජනප්‍රිය පරිසරයකට යාමේ තියෙන අවස්ථාව හම්බ වෙන කියන ඔවුන්ගේ සමහරට ඔවුන්ගේ ජීවිත වෙනස් කරන සංදිස්ථානයක් විදිහට ගොඩක් දෙමව්පියෝ දකිනවා. ඉතින් ඒ නිසා තමයි මේ තරඟකාරීත්වය ඇති වෙලා ඒ විදිහට ඔවුන්ව උනන්දු කරවලා කියන්නේ ඔවුන්ව ගොඩාක් කියන්නේ ලොකු බරක් ඇදගෙන යනවා ශිෂ්‍යත්වය වෙනුවෙන්. ඉතින් එතකොට හැබැයි මම දකින විදිහට දැන් ගොඩක් වෙලාවට නගරබද කියන්නේ ජනප්‍රිය පාසවලට යන දරුවන්ගේ දෙමව්පියෝ මේ පිළිබඳ කිසිම උනන්දුවක් මොකද ඔවුන්ට ප්‍රශ්නයක් නැහැ මේ අපිට ශිෂ්‍යත්වය තිබුණත් එකයි නැතත් එකයි අපේ ළමයා මේ ඉස්කෝලෙට යන්නේ කියලා. එතකොට අපිට බැයිද ඩොක්ටර් දැන් අපි ඒ ශිෂ්‍යත් ඒක අනිවාර්ය නොකර ඒ කියන්නේ අපි හිතමු ඒක ඔප්ෂන් එකක් විදිහට දීලා එතකොට සමහර විට අර ඒ විභාගයට ලියන සිසුන් පිරිස අඩු වුණාම සමහර විට ඔගේ තරඟකාරීත්වය අඩු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි දැන්
ඔබ කියන විදිහට ඇත්තටම දැන් ඒ සමහර ශිෂ්‍යත් ප්‍රශ්න පත්‍රවල අහනවලු එක එක කියන්නේ කුරුල්ලන් 50ක විතර ළමයිට අධ්‍යයනය කරන්න ඕන. කියන්නේ මේ කුරුල්ලගේ මේ කකුල මොනවාද හොටේ මොන අනේ ඒ වගේ ප්‍රශ්න ඒතර ළම හිතන්නේ දැන් ළමයාට කුරුල්ලෝ 50ක් ඒ කාලෙට අධ්‍යයනය ළමයා බලනවා දැන් මම මොන කුරුල්ල ගැනද මට මේ සැරේ එන්නේ. ඒතර මොන සතා ගැනද මම මේ සැරේ ප්‍රශ්නේ. ඒතර ඇත්තටම ලොකු ළමයාට කියන්නේ ළමයාට ලොකු දැනුමක් කට යනවා. ඒ කියන්නේ ළමයා ඇත්තටම මෙතන කරන්නේ කටපාඩම් කරලා තමයි ඒ ළමයා ඒ දැනුම ගන්නෙ. සමහර විට ඒවා ඊට පස්සේ අමතක කියන්නේ ඒක තමයි කියන්නේ. එතකොට අපේ ඒ ඇගයීම් ක්‍රමය පිළිබඳ ඒක ඇගයීම හරි ඇගයීමක්ද කියන එක එතන ලොකු ප්‍රශ්න තියෙනවා. එතකොට දැන් නමුත් ඔබ කියනවාගේ තම එකට විසඳුමක් කවුරුත් කතා කරන්නේ නැහැ. මේමයි ඔතන කතා කරතුමිය මේ විශේෂ වෛද්‍යතුමනි මට නිකන් ආපු අදහස මම දැන් ඔළුවට ආපු දැන් මම කියන්නේ දැන් අපි තුන්දෙනාම පිළිගන්නවනේ මෙතන යම්කිසි ආකාරයකට මේ කියන්නේ ජනප්‍රිය පාසල් වල ඒ කල්චර් එක ඇතුලේ සහ ඒක තුලින් විශේෂිත පුද්ගලෙක් හැදෙනවා කියන එක බොහෝ විට ඇත්ත. ඒකේ ප්‍රායෝගික ඇත්තක් තියෙනවා. ඒක සමාජ සම්බන්ධතා ඉහළයි. දැන් මම ගිය ගමේ මගේ පාසල මම විදික අධ්‍යාපන ලැබුවෙත් මම ගමේ පාසලෙන්. නමුත් මට සමාජ සම්බන්ධතා හදාගන්න ඊට පස්සේ හුඟක් මහන්සි වෙන්න වුණා මේ මගේ ඊළඟ අධ්‍යයනයේ. දැන් ඔබ හිතන්න රිච්මන්ඩ් එකේ හරි රොයල් එකේ හරි ගියපු කෙනෙකුට මුළු පන්තියම ඉන්නකෝ ළමයි මුළු යාළු ඔක්කොම හොඳ තැන්වල. ප්‍රෙසිඩන්ට් ASP ලා පොලිසිය ASP ලා ඊට පස්සේ හමුදාවේ ඉන්නවා කම්පැනි CEO ලා විශේෂඥ වෛද්‍යවරු මචං කිව්වට පස්සේ ඕන වැඩක් කරගන්න බෑ. නමුත් එහෙම නෙමෙයි අපිට අපි ඒක හදාගන්න මා. එතකොට අනිවාර්යයෙන්ම මෙතෙන්ට අනේකේ විශේෂයක් ප්‍රායෝගික ලෝකෙ තියෙනවා. දැන් හරි වැරද්ද වෙනයි. එතකොට ඒක නවත්තන්න හොඳ නැහැ කියන එකෙන් ඒකට අපි එන්නේ පහිෂ්චත් ගැන මම කියන්නේ ඒක නවත්තන්න අපි හොඳ නැහැ කියන දන්නට එන්නේ. දැන් එහෙම වුණොත් ආපහුය ජනප්‍රිය පාසල් වල ඒ වේකන්සි පිරෙන්නේ බලපුලුවන්කාරයන්ගේ ළමයිගේ. මන්ත්‍රීතුමාගේ අමතිතුමාගේ ව්‍යාපාරිකයාගේ ආණ්ඩුවට හිතවත් කෙනාගේ ළමයා තමයි හදාගන්නේ. නමුත් අද යම්කිසි කාඩර් එකක් ඒ විදුහල්පතිවරුන්ට සිද්ධ වෙලා තියෙනවා මෙන්න මේ පාස් මාර්කෙන් උඩ එන ළමයිම ගන්න. එතකොට මීගා ජන්දුනේද කුරියවැවද ඇඹිලි පිටියද පානමද ලකුණු තිබුණා සමානාත්මතාවයක් තියෙනවා. නමුත් ප්‍රශ්නේ තමයි අර විශේෂඥ වෛද්‍යතුමා කියපු එක සහතිකම ඇත්ත. මම මගේ දරුවෝ දෙන්නෙක් මට ඉන්න නිසා වයස මම දන්නවා. දෙක වසර වෙනකන් අර කිව්වත් වගේ කොලාජ් කරනවා, විහාට වලවනවා, බැලුම් බුම්බනවා, ඔක්කොම ටික ඒ ඇක්ටිවිටීස් එක සතුටින් යනවා. මුණ වසර වෙනකම් මම අපි මෙයාව ගිරව දානවා. අපි අර විශ්වවිද්‍යාල භාෂාවෙන් කිව්වොත්, ඒ කියන්නේ සිලබස් එක කටපාඩම් කරවනවා. දැන් ওই දෙකම බේරගන්න හොඳ විදියක් විදිහට මට හිතෙනවා මෙන්න මෙහෙම දෙයක්. IQ ටෙස්ට් එකක් තිබුත් ඒක IQ test එක. ඉතින් සිලබස් එකක් කරන්නේ නැහැ. දැන් ලෝ කොලේජ් එන්ට්‍රන්ස් එකට තියෙන්නේ සිලබස් එක. හරි? එතකොට සිලබස් එකට තියෙන පොඩි පොතක්. මම දැන් කොහොමද කියලා මම ලියන කාලේ ඒ පොඩි පොතක් මෙන්න මෙච්චර පොඩි පොතක්. මේකේ වචනයක් ගන්න කටපාඩම් කරන්න ඕන විභාගෙට ලියන. ඒ කියන්නේ කටපාඩමින්ම ඕන. හරිද? එහෙම තිබුණා. දැන් ඔක මම දන්නේ නැහැ කොහොමද කොලේජ් එක මම කියන්නේ. ෆැකල්ටි නේද? දැන් අපිට පුළුවන් නම් මේ හැප්පසල් කියන්නේ IQ test එකක් තියන්න. එතකොට ඈත ගම්දනවල වුණත් කියන්නේ IQ එක උඩ ළමයා ට්‍රූ වෙලා එනවා. සිලබස් එක උගන්වන්න ගියාට පස්සේ තමයි මෙතන ලොකු මාෆියා එකක් ඇදිලා මේ දරුවන්ව සම්පූර්ණ අර කියන්නේ ටෙක්ස්ට් බුක් එකෙන් අර ඔය ප්‍රශ්න ක්‍රෑම් කරනවා. අපිට ඇත්තටම අපේ රටේ තියෙන සමාජ විෂමතාවය අනුව මේක නවත්තන්නත් බෑ. නවත්තන්න බෑ. නවත්තන එකේ වෙන හානිය වැඩි හොඳට වඩා. තියනට වඩා. නමුත් අපිට අර විදිහ දෙයකට යන්න පුළුවන් නම් මං හිතන්නේ එතකොට සිලබස් එකක් නැහැනේ. සිලබස් එක තියෙනකොට තමයි මේකේ මේ රචනාවේ මෙහෙමයි වාක්‍ය පහයි මේක මෙහෙමයි නගුල මේක කියන භාවිතේ නැති දේවල් පවා මේ ළමයට ඉගෙන ගන්න වෙලා තියෙනවා. මම මේ නිකන් කිව්වේ ඒක. මේ අපි ඉස්සරහට යමු. ඒක හරි. හරි. ඊට පස්සේ මේ අපි මේක ගැන ඔබතුමිට තව අදහසක් තියෙනවද මොනවා හරි එකතු කරන්න? ඔව් පහේෂත්තේ ඇත්තටම ඒ පිළිබඳව මම කියන්නේ දැන් අපි බැලුවාම දැන් අපිට වඩා දැන් ඒ පිළිබඳවම ඒ කියන්නේ ඒ ප්‍රාථමික අධ්‍යාපනය
ඒ ළමයිගේ ඒ ළමයි සංවර්ධන කටයුතු ඒගොල්ලන්ගේ මානසිකත්වය ඒ පිළිබඳ අධ්‍යාපන මනෝවිද්‍යාඥයන් ඉන්නවා. දැන් ඔවුන් සම ඕකේ මම හිතන්නේ ඔවුන් ඇත්තටම මේ පිළිබඳ අවධානය යොමු කරලා මේ ප්‍රසංස්කරණ සිදු කරන්න අවශ්‍යයි. ඔවුන්ගේ මනසට ගැළපෙන ඒ වගේම දැන් අපි කිව්වා වගේ අර සමාජයේ ඒ එතන ඒ අවශ්‍යතාවයක් තියෙනවානේ. ඒ අවශ්‍යතාවයත් හඳුනගෙන ඒකට ගැළපෙන විදිහට ශිෂ්‍යත්වය කඩින් විභාගයක් විදිහට පවත්වන්න ඕන කියන එක නවත්තනවා කියන එක විසඳුම නෙවෙයි කියන එක තමයි මගේ අදහස.